චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පලවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට සිදු කරන පරීක්ෂණ වලින් දෙවරක්ම තහවුරු වීම හමුවේ එම නැව හරවා යැවීමට තීරණය කළා. මෙම පොහොර සම්බන්ධයෙන් තෙවන පාර්ශවයක් යලි පරීක්ෂා කරන ලෙසට චීන පොහොර සමාගම සහ චීන තානාපතිවරයා සිදු කර ඉල්ලීම මෙරට රජය විසින් පිළිගෙන තිබෙනවා. දෙවරක්ම අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු මෙම පොහොර සාම්පල යලි තෙවන වරටත් පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරබේ මහතා පවසන්නේ. මේ චීන සමාගමේ පොහොර සාම්පල් දෙවතාවක් අපේ රට තුල ජාතික නිරෝධායන ශාක නිරෝධායන මධ්‍යස්ථානය තුලදී පරීක්ෂා කළා. එය අපේ රටේ භාවිතයට නුසුදුසි කියන මතයට තීරණයට අපි එළඹිලා තියෙනවා. මේ නැවත වතාවක් මේ සඳහා දරන උත්සාහය පිළිබඳ ගැටලුවක් පැන්නගිනවා. මොකද දෙවතාවක් මෙවන් තත්ත්වයක් ඇති වෙලා තියෙද්දී තුන්වෙනි වතාවට යා යුත්තේ ඇයි කියන ගැටලුව ඔබට වගේම මට පැන්නගිනවා. රටවල් 183ක් 184ක් පමණ කණ්ඩායමක් කාණ්ඩයක් එක්ක වෙලා තමයි මේ ශාක නිරෝධායන මධ්‍යස්ථාන අතර ජාලයක් ඇති කරලා තියෙන්නේ. ඒතර කිසිදු රටක් තවත් කිසිදු රටකට ඒකට බලපෑමක් කරන්න යන්නේ නැහැ. අන්තර්ජාතික ශාක ආරක්ෂණ සම්මුතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. තවත් රටක ස්වෛරීභාවය පිළිබඳව වග කියන බවකුත් එය ආරක්ෂා වෙන පරිදි කටයුතු කරනවා කියන බවකුත්. ඒ ඉතින්ම පැහැදිලි වෙනවා වෙනත් කිසිදු රටකට විශේෂයෙන්ම තම රටේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය මගින් ප්‍රකාශ කරන ලද ප්‍රතිඵල සම්බන්ධව බලපෑමක් ඇති කරන්නට බෑ කියලා. නැවත තුන්වෙනි වතාව පරීක්ෂණ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඇයි මේ දෙවතාවක් ප්‍රතික්ෂේප වෙච්ච සාම්පලයක් පිළිබඳ නැවතත් මෙතරම් උනන්දුවක් දක්වන්නේ? අප තුලත් කුකුසක් ඇති වෙනවා නේද ඔබට වගේම මේ කටයුත්ත කිරීමේදී? අපි දන්නවනේ ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියලා. දැන් අපේ කෘෂි විද්‍යාඥයින් පැහැදිලිව කිව්වා මේ චීනෙන් ගේන පොහොරවල සැල්මොනෙල්ලා වගේ විස අධික බැක්ටීරියා වර්ග තියෙනවා කියලා. වගාවට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් මේ ලෙඩ රෝග බෝ වෙනවා කියලා. ඒ අපේ විද්‍යාඥයින්ගේ පරීක්ෂණවල තියෙනවා. ආණ්ඩුව පිළි අරන් තියෙනවා ඒක. කැට තියලා කියන්නම් ආණ්ඩුව මේ කුණු ජරාවල් ටික ගේනවා. මේ වගේ විස අධික පොහොරක් ගෙනල්ලා මේ රටේ ගොබිම් වලට දාලා වකුගඩුව විතරක් නෙමෙයි මුළු සර්වාංගෙම විනාශ වෙන පොහොරක් මේ කොම්පෝස්ට් එකක් තමයි මේ ගේන්න හදන්නේ. එතකොට වකුගඩුව දිය වුණා නම් වකුගඩුවට වකුගඩුවක් දාලාවත් බේරගන්න තිබ්බ. හැබැයි ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබුණා. මේ අතර රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක නියෝජිතයින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 4ක කාලයක් ගත මාරාන්තික උපාධියක් දක්වා අනිවාර්යයෙන් යනවම තමයි. කොම්පෝස්ට් වලින් පුළුවන් එක පවුලකට එක ගොවි මහත්තයෙකුට එක ලියක් දක්වා වගා කරන්න. ඊට වැඩියෙන් නම් බෑ. ඔය අක්කර ගානකට කොම්පෝස්ට් දාලා වගා කරන්න බෑ. කුමීන් අයින් කරන්න බෑනේ ඉදල් වලින්. ඒවට අනිවාර්යෙන් කුමිනාශක තියෙනවා. ආණ්ඩුව කරාන නිලධාරීන්ට කියන්නේ ඔබලාගේ මොළය නැනොක් තාක්ෂණය තුලින් පහළද ඉහළද තිබෙන්නේ කියා බැලිය යුතුයි. මේ පොහොර ප්‍රශ්නේ කොච්චර කිව්වත් ගොවියන්ට සහනයක් නොලබෙන බව පෙනී යනවා. වහාම මේකට පිළිමක් යෙදෙන ලෙස සමස්ත ගොවි සංවිධානයේදීට පාසා සිටිනවා. මේකට කිසි පිළිතුරක් තව දින දෙකක් ඇතුළත අනිවාර්යෙන් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේවන් කටින් කියන කිප්ප අනේ ඉතින් නවතයි පළමුව කුසි දින්න වෙකි පළමු බාලේ තිරත යන්න. එල්පිටිය ගොවිජන සේවා කාර්යාලය විසින් සාම්ප්‍රදායික දේශීය බිත්තර වී වගා කිරීම සඳහා පුරන් කුඹුරු අස්වැද්දීම මේ දිනවල සිදුවෙනවා. මෙම වැඩපිළිවෙල යටතේ පුරන් කුඹුරු අක්කර 100ක් අස්වැද්දීමට නියමිත අතර කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මෙම වගාව සිදු කිරීමට අපේක්ෂිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.